कांचना नोना तातर को मत दें हों दाई नोना टिकट कपला किधर एक का हवा को देना माँ तू गाना नहीं कमाक नहीं माँ तू गाना कांचना के लिए वश कर दागा कांचना नोना मनुव कंटेक्ट कर गाना बेरी हूँ ना आधे अने नहीं नोना इधर सिद्धियम पासे खता कले मने हरी कमक ने आया कोदा मामे बड़ा कुंडे का पागल ने कुंडे अदिसी नहीं मैं बेहत तो क्या गाना थी है ना मुकड़ मुकड़ तो क्या नहीं गैस्ट्राइटिस वाला तुम सर गैस्ट्राइटिस नहीं दो याद आना तो माटा थी है ना लेड पोने अब तुम सर थी ना लेड थी या तुम सर के ना थारी डरना तो तुम सर लेड का ना मंगो मत था याने याने ना है बट बाइक ही पोन याने भी देखा ना वो तो बाइक क्या किल अरे अरे कपन को कपागे ना बेहत उत्तर को Vatiyama Avamakarana Dove Hair Fall Rescue. Then Rupial Asuvaka Itiriyakata. Me, apu yao me thiyala yanne. Hondata mataka thiyaganna oy ek ek security kaaryut ekkala mukulu kar kar innawat kaamre mullakata vela bakan nilagena innawat nemei. Therunada? Mehe monawada wenne kiyala hondata hoyala balala e welawema apiyo danuwat karanna one. Ha? Aa. Etoda ma rahasothu kaaryakda? मे वेडेट मं कोहेत्म कमती है मे गेदर सिद्धवेन वेड वेल हटियट मे लमे कोई हर मारू वेटेनो खरदर वेटेन मे धरु अत धरु मेचर काल मे गेदर खरदर उ अत धरु अंट हेमद उन्नो या इन दू मैं एक वेला कोट हाकिनो तव वेला कोट पाइकिनो उन्हें मंदने मुनोद मे दिव दिखे कथा किया मे मे मं कवदात हाकी हुए ने मं हमती से मैं पाई गेला ओन न है गेला वाट में हाँ के ना कहूँ ना ये अहें रहते ही नहीं हरी हरी ओए दिन ना कोई रांडू ना तरकल में तो नहीं याना बद ओए दिन ना किसी में देख सामें खाता कल विज़िट करने बैन है इरे में निया गाल में पेट लेना दन दम मंतमाई सामें नहीं करनी ओए दिन ना ऐती तरह में रांडू के लगे दरे आने को मांग याना गेट नवतम कुमार का हेयर ऑयल निरोगी मात्र हदिचुक कुमार का हेयर ऑयल thank you.
මම බැරිම තැන තමයි කට ඇරි. මොකෝ උන්න මට කණ්ඩ බොණ්ඩ දෙනෙමෙ. අපි මොකටද ඔය එක එකට කොන්දනවන්නේ? මටත් නම් ඔය ගෑනිය පෙන්නන්න බෑ ගුණපාලංක. උන්ට මැඩම් කියනට අපාඩු. මරු මැඩම්ලා. දැන් තමුසේ පොඩ්ඩක් මෙන්න මේක හිතනවා. අපි මොකටද උන්ට මැඩම් කියන්නේ? සර් කියන්නේ. දැන් බලනවා මේසන් බාස් කෙනෙක්. මිනිහාගේ රස්සාව මේසන් බාස්. මිනිහා හදන ගෙදර අයිතිකාරයාට මිනිහා කතා කරන්නේ මහත්තයා කියලා. තනකොළ කපන්නේ නේක. තනකොළ කපන්න ඉන්න ගෙදර අයිතිකාරයාට කතා කරන්නේ මහත්තයා කියලා. බස් එකේ ඩ්‍රයිවර් බස් එකේ අයිතිකාරයාට කතා කරන්නේ මහත්තයා කියලා. සිකියුරිටි කාරයා ගෙදර අයිතිකාර ගෑනිට කතා කරන්නේ නෝනා කියලා. ඇයි මේ? මොකටද හේතුව? මේව රස්සා. මේව වෘද්ධි. දැන් මේසන් බාසුන්නේ මේසන් වැඩ කරනවා කියලා ඌ පහද්ද ගෙදරින් අයිතිකාරයාට වැඩි. ඒ ඉතින් හැදිලා තියෙන විදිහනේ ගුණපාල අංකල්. හැදිලා තියෙන විදිය නෙමෙයිසේ. හැදිලා තියෙන විදිය නෙමෙයි. මේ වලට තමයි කියන්නේ පන්ති පරතරය කියලා. අපේම රස්සාව අපි තුන්වෙනි පන්තියට දාගන්නවා. තමුසි දන්නවද? ගිය අවුරුද්දේ මට ගෙදරට ටොයිලට් එකක් හදන්න ඕන කියලා මම පොඩි ස්ලැබ් කෑල්ලක් දැම්මා. ඒකට ආපු බාසුන් නැහැ. එදා මට කතා කළේ මහත්තයා කියලා. මීයකා දැනගත්තා මම සිකියුරිටි කාරයෙක් කියලා. සිකියුරිටි කාරයෙක් කියලා දැනගත්තට පස්සේ මූ මට කතා කරේ කොහොමද දන්නවද? අයියේ කියලා. ඕවා ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ ගුණපාලංක. අයිසී මිනිහෙක් මහත්තයෙක් වෙන්නේ ගෑණියෙක් නෝන කෙනෙක් වෙන්නේ කරන රැකියාව උඩ නෙමෙයි, චර්යාව අනුව. චර්යාව අනුව. ඔය මනුරංග මහත්තයාගේ අම්මා අපි මැඩම් කිව්වට ඔය ගෑණි ෆෝන් එකක් වදුණා නේද? වාහනයක් ඇවිල්ලා ඇති. මම ගිහිල්ලා ගේට්ටු ඇරලා ඉතුරු ටික කියන්න එන්න. දැන් සර්ලා මේ පවුලේ සමාජිකයෝ වෙලා නිතර නිතර එනවනේ. ඒක අපි මේ බැලුවේ මේ පවුලේ උදවිය එහෙ අරන් යන්න. නිතර නිතර මෙහෙ එනවට වැඩිය ඒක අපිට ලේසි. මට තේරුන්නේ නැහැ සර් කතාව. කො මහත්තයා ඉන්නවද? ඉන්නවා සර්. පොඩ්ඩක් කතා කරන්න. ටිරාන්සර්. සර් පොලිසිය ලොකු මහත්තයා ඇවිල්ලා. හා මගින් දැන් සර්. හා ඉන්ස්පෙක්ටර් මොකෝ මේලි දානවා මට මාංචු. ඕ මොකද මේ? තමන් දන්නවා ඇතින හේතුව. වාහනේ විකුණලා බොරු කප්පන් සිද්ධි ගොතලා තමන් හංගන්න හැදුවේ මොකද්ද කියලා තමන් දන්නවා ඇතිනේ. මොකද්ද? මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. මොකද්ද මේ? ඇයි ඉන්ස්පෙක්ටර්? සමා වෙන්න මිස් මාධවී. ඔයාගේ පළවෙනි මහත්තයා වගේම ඔයාගේ දෙවෙනි මහත්තයාවත් මේ විදිහට අරන් යන්න වෙච්ච එක ගැන අපිට බොහොම කනගාටුයි මිසිස් මාධවී. හැබැයි මේගොල්ලෝ කරන වැඩත් එක්ක බලපුවාම අපිට මේට වැඩිය සලකන්න වෙන ක්‍රමයක් නැහැ. මේ ඉන්ස්පෙක්ටර් මිනිහෙක්ව ඇරස් කරන්න කලින් මිනිහා කරපු වැරද්ද පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒක තමයි ලෝ එක. ආ. ඒකද ලෝ එක? එන කියන්න නෝනා ඉස්සරහ පිටම මොකද ඉන්ස්පෙක්ටර් වෙලා තියෙන්නේ? එහෙම මේ ගෙවල් වලට පැනලා මිනිස්සු එක්ක කරන් යන්න බෑ. ඒකනේ. මෙයා ඔයාගේ කලින් මහත්තයව මරන්න, ඒ කියන්නේ මනුරංග සීනානායකව මරන්න කොන්ට්‍රැක්ට් එකක් ගන්නවා. ටිරාන් ඊට පස්සේ වෙන ගෑන් එකක් අරගෙන ගිහිල්ලා ඒ කොන්ට්‍රැක්ට් එක දුන්න කට්ටියට වෙඩි තිබ්බා. මම වෙඩි තිබ්බා? එතන හිටපු මිනිහෙක්ම මරුණා. මොනරංග සේනානායක 99 න් බේරිලා එතනින් පැනගත්තා. මොන පිස්සු කතාවක්ද ඇයි මේ? මාදරි මේ මුංගේ බොරු මේ. මෙයා ඒ වැඩේට ගියේ මෙයාගේම ජිප් එකේ. ජිප් එක ගැන දැනගත්තු ගමන් මෙයා ඒ ජිප් එක වික්කා. අතට දුරම කියන්නේ. මාදවි මේ බොරු. මේ කියන්නේ අමුලක බොරු. මේ ඊයේ පෙරේද වෙච්ච කප්පන් ඩ්‍රාමා එකත් මෙයාගේ අතේ රෝලක්. තව එකක් තියෙනවා. ඒකත් කියන්න දෙනවා නට. ආ
මොකද නෝනත් මහත්තයා වගේම කතා කරන දක්ෂ නිසා ඒක නෝනට හොඳට තේරෙයි. ඉන්ස්පෙක්ටර් මට ලෝයර් කතා කරන්න ඕනේ. මේ ඔක්කොම තම්සල මාමා අමාරුවේ දාන්න කරපු බොරු චෝදනා. මාධවි මාධවි මම ලෝයර් කෙනෙකුට කතා කරන්න කම් හමු ඉන්නවා. මාධවි මේ මාධවි මම කියන දේ අහන්න මාධවි. මේ මේ මුන්ට පට්ටපල් බොරු මාධවි. මුන් මේ මාව අමාරුවේ දාන්න කරපු පට්ටපල් බොරු මාධවි. මාධවි මාධවි මේ ඔය ඉක්මනට අඳුමක් දාගෙන එනවා. අපිට මෙතන හුරතල් වෙවී ඉන්න බෑ. ඔය කියාගන්න දේ පොලිසියට කියා ගන්න බැරිය.
දැන්නම් ප්‍රශ්නයක් නැතුව සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වෙයි කියලා උඹේ කසාද ජීවිතය ගැන මම 10 12 සතාවට කතා හිතලා ඉතින් ඒත් ඉතින් කී දවසකට සන්තෝෂයෙන් ඉන්නේ ගාමිණීගේ තත්ත්වය කොහොමද දන්නේ මොකද උඹට එකපාරට ගාමිණියව මතක් වුනේ නෑ අම්මා ගියපු හන්ද මතක් වුනේ මොකද ඉතින් ඌ හන්දනේ අපිට වෙච්ච හැම දෙයක්ම සිද්ධ වුනේ විමලයා බී ගත්තාම තිරසනා වුණාට ඌ ඇතුලෙත් මිනිහෙක් ඉන්නවා කියලා මං දැනගත්තේ ගාමිණිය මිදුලේ මැරෙන්න වැටිලා හිටපු වෙලාවේ බේරගන්න දඟලපු දෙඟලිලි ඔව් ඒක නම් ඇත්ත වෙන මිනිහෙක් නම් පාරට ඇදලා දාන්නේ මටත් පුදුම හිතුණා විමලගේ හැසිරීම ගැන. ගාමිණියට මූණ දෙන්න බැරි කමට තමයි පැදුරටත් නොකිය යන්නේ ඇත්තේ. ඒක නම් ඉතින් දන්නේ. ඌ කරන්නේ මොනවද? කරන්න හිතන් ඉන්නේ මොනවද කියලා ඌවත් දන්නේ නැතුව ඇති. දැක්කනේ. ඌව ගෙදරින් එළවපු වෙලාවෙත් අර ඊටි කොලයක් ගහගෙන අර ස්ටෝප් වෙල ඇගගෙන හිටියේ. අපිට පුළුවන් දෙහෙම දෙයක් කරන්න. මොකක් හරි ආව නේද? සීවිල් එකක් වගේ. आवाद दाने यार वसवर्ती मारिया कथा कर बियोडेल किरिते वगैरह सगलो वेदने बियोडेल एक्सप्रेस किरिते मत सलून ने कट गया विग्गे गलोगे मैं विग्गे आधा के न कोण ने कपाण न तरह मटा उठते हैं नया था हरित चल ओ हेलो हरि इधर ने सेट्टे का किटिया अद मुकिक कद नया नहीं लासर අමු ලෝකත් මහත්තුරු නේද? පාතාලයේ වගේ වගේ පහත් වැඩ කරනකොට හිතුන්නත් කවදා හරි මේ වැඩි වෙනවා කියලා.